අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද වර්ෂ 2024 අප්‍රේල් මාසේ 24 වෙනිදා. අදත් ඊයේ වගේම අපේ ඉන්වෙස්ටර්ස්ලාට ආයෝජකින්ට හොඳ දවසක්. ඔයගොල්ලෝ දකින්න ඇති ASI එක 11905කින් අවසන් වෙනකොට ඒකක 77ක ඉතා හොඳ වර්ධනයක් තියෙනවා. ඒ වගේම S&P SL 20 දර්ශකයේ 3492කින් අවසන් වෙද්දී අතිවිශාල ටර්න් ඕවර් එකක් පිරිවැටුමක් තියෙනවා. මිලියන බිලියන 2.5ක ටර්න් ඕවර් එකක් තියෙනවා. ඒ වගේම තමයි වොලියුම් එකක් සෑහෙන වැඩිලා තියෙනවා මිලියන 207ක් දක්වා. ට්‍රේඩ්ස් අතිවිශාලයි. බන් ට්‍රේඩ්ස් ගන්න සෑහෙන වැඩි වෙලා තියෙනවා. ට්‍රේඩ්ස් 25945ක් විතර තමයි අවසන් වෙන්නේ. බයි සෙටල්මන්ට් එක ගත්තොත් 58%ක් විදිහට තමයි පෙන්නන්නේ. එතකොට අපි ටෙක්නිකල් ස්ටෝල්ස් ගියොත් එහෙම ASI එකේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න දැන් ආපහු පොඩ්ඩක් මේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් යනවා. හැබැයි තාම ගත්ත බොලිජ් බෑන්ඩ් එකේ මැද හරිය තියෙන්නේ. හැබැයි මට පේනවා මේ ශීක්‍රින් වොලියුම්ස් වැඩි වෙන ගතියක්. ඒතකොට මෙතන ඔයගොල්ලෝ දකින්නේ නැති මේ සෙල් හුක් එකක් වැදුනට MACD වල දැන් ආයෙ පොඩ්ඩක් එක රිවර්ස් වෙගෙන යනවා. දැන් මම RSI එක නෙගටිව් තිබ්බට දැන් ඔන්න ආයෙ පොසිටිව් පැත්තට යනවා. එතකොට OBE ගත්තත් නෙගටිව් තිබ්බට අවුරුදු කාලේ අවුරුදු වෙනකොට ආයෙ පොසිටිව් පැත්තට යනවා. අපි න්ියවස් ටිකට ගිහිල්ලා එමු. අපි න්ියවස් ටිකට යනකොට ඊට කලින් කියන්නේ contributors to ASPI ගත්තම බිල් එක තමයි අද වැඩිම contribute කරලා තියෙන. අපි 108කින් විතර මේක වැඩි වෙලා තිබ්බා. ඒ වගේම හේලිස්ස කීලඟට තියෙනවා. ඊට පස්සේ LOLC, CARG තියෙනවා, HNB තියෙනවා. ඒතර negative contributors ලා විතර සම්පත් තියෙනවා. MELS එක තියෙනවා, NTD තියෙනවා, NDD තියෙනවා, ASPH එක තියෙනවා. පොසිටිව් කන්ට්‍රිබියුටර්ස් ලා 122ක් ඉන්නවා. ඒ වගේම නෙගටිව් කන්ට්‍රිබියුටර්ස් ලා 61ක් විදිහට තමයි පෙන්වන්නේ. අපි ගත්තොත් එමෙ ASPI එක පොසිටිව් පැත්තට තමයි ඇත්තටම තිබ්බේ. S&P SL 20 දර්ශකය ගත්තොත් එහෙම තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් අර හෝල්ඩ් වගේ කියන්නේ අඩු වෙන්නේ නැහැ, වැඩි වෙන්නේ නැහැ. මේ හැටි වැඩි වෙලා අඩු වෙලා තියෙනවා. ඒතර හැබැයි මේක හොඳට පේනවා හොඳ පොසිටිව් එක ඩේ චාට් එක ගත්තත් යනවා ඉක්ිරි වෙලා දවස් ඇතුළත. අපි අනවුන්ස්මන්ට් වලට ගියොත් එහෙම විශේෂ අනවුන්ස්මන්ට් ටික විතරක් අපි බලමු. ඒ වගේම හැමෝගෙම ඉල්ලනවා මේක බලන හැම කෙනෙක්ගෙම සාමාන්‍යයෙන් 800ක් විතර බලන අපේ දවසට මේ දවස්වල හැම කෙනෙක්ගෙම අපි ඉල්ලනවා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. අඩුම තමයි thank you කියලා හරි දාගෙන යන්න. මොකද අපි මේ මහන්සි වෙනවා ඇත්තටම මේක ඕගලන්ට කරන්න. ඕගලන්ගේ කමෙන්ට් එකෙන් තමයි අපි සතුටක් ලබන්නේ. එතකොට බීපර්ස් ඉන්ෂුරන්ස් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. ඒ වගේම ඩිලිම් බයි ඩිරෙක්ටර් තියෙනවා. යුනික් කෙමි ඒ කියන්නේ කලින් තිබ්බ ගන්නේ ඊයේ දවසේ ඇත්තටම විශේෂ එකකට මම දකින්නේ මේක තමයි. ඩිස්මිස් ඔෆ් ඩිරෙක්ටර් තියෙනවා. මොකද්ද බේරුවල රිසෝට්, සීගිරිය විලේජ්, මාන්ඩ්‍රල රිසෝට්, ඒ ටිකක් බලමු පොඩ්ඩක්. පීපල්ස් ඉන්ෂුරන්ස් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක මොකද්ද කියලා. පීපල්ස් ඉන්ෂුරන්ස් එකේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක දීලා තියෙන්නේ ඇත්තටම වෝටින් ෂෙයාර්ස් වලට දීලා තියෙනවා. then voting one ordinary shares for each 55. ඒ කියන්නේ ඔයාට shares 55ක් තියෙනවා නම් එක share එකක් script dividend එකක් විදිහට හම්බ වෙනවා. මේකේ මම හිතන්නේ dates නම් දීලා නැහැ. xd dates කවද්ද කියලා දීලා නැහැ. දැන්ට දීලා තියෙන්නේ මේ ටික තමයි. ඒ වගේම description එකේ දින first and final dividend 750ක් දෙනවා කියලා ordinary share වලට. මේකේ එතකොට ඒක තමයි ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එකක් විදිහට තමයි මේගොල්ලෝ මේක දෙන්නේ. ඩේ ඉකනොමික් ඉන්ඩිකේටර්ස් වලට කියත් නෑ ඔයගොල්ලන්ට පේන ඇති ඩොලර එකයි චුට්ටක් වැඩි වෙන ගතියක් තියෙනවා. 302කට වගේ ගිහිල්ලා තියෙනවා. ලෝකෙම ගෝල් ප්‍රයිස් එක පොඩ්ඩක් වැඩි වෙලා දැන් පොඩ්ඩක් ආය අඩු වෙන ගතියක් තියෙනවා. ට්‍රෙෂරි බිල්ස් නම් පොඩ්ඩක් අඩු වෙන ගතියක් තමයි ඊ වගේම කියලා තියෙන්නේ. ඒ වගේම අපේ ගත්තොත් එහෙම ඊයේ ෆොරින් බයින් ගත්තොත් එහෙම මිලියන 70යි selling 25යි foreign buying selling නම් අඩුලා තියෙනවා. අතරම volumes ගත්තොත් එහෙම එතකොට net inflow එකක් තමයි හැබැයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මේ hydro power පැත්ත ගත්තොත් එහෙම වර්ෂාව වැඩි නැහැ. කියන්නේ hydro power generation එක සෑහෙන වැඩි වෙන ගතියක්. ඒතර ඔයගොල්ලෝ දකින්න ඇති අද ඒ වගේම උමාය ව්‍යාපෘති විවෘත කළා ඉරාන ජනාධිපතිතුමා හෙළි. ඉතින් මේකේ ප්‍රතිබල පද්ධතියට අපේ එකතු වෙයි සෑහෙන මෙගාවට් ප්‍රමාණයක්. ඒ වගේම ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මේ පෙට්‍රල් ඩීසල් ගත්තොත් එහෙම ලෝකෙන්ද පොලේ පොඩ්ඩක් අඩු වෙලා දැන් වැඩි වෙලා දැන් පොඩ ෆ්ලැට් තියෙන ගතියක් තමයි තියෙන්නේ. එතකොට අපි නිවුස් ගත්තොත් එහෙම ඇත්තටම අපිට ගිහ දවස් ටිකේ බැරි වුණා ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බ එක නිවුස් එකක් හරි එක්ස්ප්ලেইন කරන්න කියලා. එතකොට මෙන්න අද එක නිවුස් එකක් තියෙනවා ඩේලි නිවුස් එකේනේ.
ලිෆ්ටිං ද ඔයිල් ෆාම් බෑන් කියලා. ඇත්තටම මේක තියෙන උගල දැනති ලංකාවේ ඔයිල් ෆාම්. එහෙම නැත්තම් සෝරි, ඔයිල් ෆාම් කියන්නේ කටුපොල් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. මේක වගා කිරීම තහනම් කරලා තිබ්බා ලංකාවේ. ඒක එතකොට අයින් කරලා තියෙනවා. එතකොට මේක තියෙන රිමූවල්, ඒ කියන්නේ මේක අයින් කළාට පස්සේ මේගොල්ලෝ කොකනට් රිසර්ච් ගයිඩ්ලයින් යටතේ ඒ වගා කරන්න පුළුවන් කියලා ලංකාවේ අලුතෙන්. એટલે මේක වෙන ඉම්පැක්ට් එක ඇහුවොත් එහෙම ඉතින් ලෝක වෙනද පොලේ ඔයගොල්ලෝ දන්න ඇති එක ඉල්ලුමක් තියෙන එකක් තමයි ඔයිල් ෆාම් කියන්නේ. එතකොට මේක ඉතින් අපිට අපනයනය කරලා හොඳ මේකක් ගන්න පුළුවන්. ඒ වගේම දේශීය වශයෙන් ගත්තත් සෑහෙන නිෂ්පාදන තොගයක් කරනවා. මේක මම අර ඔයගොල්ලන්ට කියලා දෙනවා කීප සැරයක්ම. මේ මම ළඟදී අපේ ක්ලාස් එක ස්ටුඩන්ට් කෙනෙකුත් ඒක මතක් කළා. මේ පරිසර තත්ත්ව වලට ලොකු බලපෑමක් නැහැ. වැස්ස වැඩි වුණත්, වැස්ස අඩු වුණත්, පෝර දැම්මත් නැතත් මේවා වැදෙනවා. මේවා නිකන් කාන්තරල ඇදෙනවා වගේ ගස් జాතියක්. ඕනෑම පරිසරයක විශේෂයෙන් ශුෂ්ක පරිසරයක වුණත් ඒකම හොඳට වෙනවා. අවුරුදු ගාණක් මේකේ පළදාව ලබා දෙනවා. මේ මේකෙ ඉතින් හොඳ ජීල්ඩ් එකක් ගන්න පුළුවන්. වගා කරලා ටික කාලයක් යනවා පළදාව ලබන්නේ. ඊට පස්සේ හොඳ ජීල්ඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක ලෝක වෙළඳපොළේ තාමත් ලොකුවට මිලක් තියෙන මේ එකක්. ඉතින් අපි දන්නේ අනාගතේ කොහොම වේවි කියලා ආදේශක මොනවා හරි ආවොත් අම්ම ඊළඟට තාම ලොකු බලපෑමක් තියෙනවා. ඒතර මේකත් එක්ක ඉතින් අපිට අනිත් පැත්තට බලපාන පුළුවන්. ඔයගොල්ලෝ බලන පාම් ඔයිල් වගා කරන හෝ දැන්ට කරගෙන යන කම්පැනි වල ෂෙයා ප්‍රයිස් ඉතින් වැඩි වෙන ඉඩ තියෙනවා මේ නිවුස් එකත් එක්ක. ඒ වගේම තමයි පාම් ඔයිල් වගා කළොත් අලුතෙන් ඉතින් ඒවා එක්ස්පැන්ෂන් වලට යන්න පුළුවන්. ප්ලාන්ටේෂන් වල, ඒ ප්ලාන්ටේෂන් වලට ගියොත් ඒවා හට හොඳ ප්‍රොෆිට් ජෙනරේෂන් එකක් ගන්න පුළුවන් අනාගතයේදී. ඒක දවසකින් දෙකකින් බැරි වෙයි. හැබැයි යම් කිසි කාලයකදී මේ වගා කළ දෙවල් ලබා දාව ලැබෙනකොට ඉතින් ඒවා ෆෝකස් කරලා ඒවායේ මිල ඉහළ යන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේක නම් පාර නිවුස් එක මට මේ අද දැක්ක හිඳා කියන කිතුනක් බැරෙච්ච හිඳා. ඇත්තම මේ ඔයගොල්ලෝ දන්නේ නැති ශ්‍රී ලංකන් එයාලයින් මේක පුද්ගලීකරණය කරන්න යනවා. එතකොට ඒකෙදි ඉල්ලල තිනවා කට්ටියට බිට් කරන්න කියලා ඉවරලා ඒකට ඒ ලීස් එකත් බිට් කරලා තියෙනවා ශ්‍රී ලංකන් එයාලගේ ඉන් වලට. ඔයගොල්ලෝ දන්නේ නැති මේක රජය යටතේ තිබ්බේ අශෝක් පතිරගේට දුන්න මේක සභාපතිකම. නමුත් ඒක බලාපොරොත්තු වෙච්ච විදිහට සක්සස් වුනේ නැහැ. ඊට පස්සේ තමයි මේ බිට් කරන්න දාලා තියෙන්නේ. එතකොට හෙලිස් එක ඉතින් ලබා ගත්තත් එහෙම ඒකලන්ට කි මේක අපි බලමු. ඉතින් නම් මේක පෙරට මම දැනෙද්දි දැන්ට එයාලයින්ස් නැහැ. ඒ වගේ එකට ඉතින් ගියොත් එහෙම යාට මේක තව එයාගේ පෝට්ෆෝලියෝ එකේ තවත් පැත්තකට යනවා. ඉතින් ඒ වගේ එකක් හොඳට සංවර්ධනය කළොත් ඉතින් දැන් ලංකාවේ ඔයගොල්ලෝ දකින්නදී ටෙරරිස්ට්ස්ත් දැන් වැඩි වෙගෙන යනවා. ඒතකොට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ශ්‍රී ලංකන් එයාලගින් කියන කාලයකට කලින් දැන් ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ආයි අතනතර ගත්තොත් ලංකාවටත් හොඳයි. ඒ වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන්. මම දැකලා තියෙන ඇත්තටම ධම්මික පෙරරාගේ සමහර ඒවයි දිහා කියලා තිනවා බජට් එයාලයින් ලංකාවේ තියෙන්න ඕනේ කියලා. ඒතකොට සමහරට මේ අලුතෙන් අරගෙන ඉන්ටර්නල්, ඒ කියන්නේ රට තුල යන ඒවා එයාලයින් මේවා පටන් ගන්න ඉඩ තිනවා. මේක ගත්තොත් එහෙම ඇත්තටම මේක පොසිටිව් වෙයි කියලා හිතනවා ලංකාවට සහ මේක ධම්මික ගත්තොත්. අපි දැන් හැබැයි බිඩ් එකකින් වැඩ ගන්න පුළුවන් ඒත් බැරි වෙයිද කියලා මෙයා බිඩ් කරලා තියෙනවා. එතකොට ඊළඟ නිවුස් එක තමයි ස්ටෑන්ඩ් ඔෆ් ස්ටෑන්ඩ් ඔෆ් ඇස් අ කොමියුනිටි right to buy Lipton tea asset කියලා. මේක නම් මම කියවන්න යන්නේ. මේකේ බිල් එක මේවා ගැන ඔන්නම කතන්දර ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඩීටේල් ගිහිල්ලා මම වෙලාව යන හින්දා ඔයගොල්ලන්ට කියන්න යන්නේ. මේකේ Browns Investment. එතකොට මේකේ ඩීටේල් එහෙම ඕනනම් මේ ඔක්කොම අපි අපේ මේ Facebook page එකේ දාලා තිනවා. Share Market Full Sinhala කියන Facebook page එකට ගියොත් ඔයගොල්ලන්ට follow කළොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඩීටේල් ටික. අපි හැමදාම ඒවා දානවා. හරි, අපි යමු ආයි අපේ analysis ටිකට. එතකොට අපි මුලින්ම අපේ මොනවද ඔයගොල්ලෝ ඉල්ලන්නේ? මොනවද මේ සෙක්ටර්ස් ඇනලයිස් කරන්න ඕන නම් අද මගෙන් ඉල්ලලා තිබ්බ තව ෂෙයාර්ස් කීපයක් ඇනලිසිස් ටිකකට අපි යනවා. ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ගැත්ත තෝරන්න පේන ඇති. මෙන්න ඔයගොල්ලෝ කෝලියම් එකක් එක්කයි උඩට ගිල තිනවා. බයි හුක් එකක් ඇදලා තිනවා. ෆුඩ් ඇන්ඩ් බේවරේජ් වලට පොඩි පොසිටිව් ගතියක් අපි දකිනවා. ගොඩක් කියන්නේ ඇත්තට ෆුඩ් ඇන්ඩ් බේවරේජ් බෑන්ක් විතරක් කරනම් ඔයගොල්ලෝ තව මොනවද තියෙනවා ඉස්සරහට ඉල්ලන්නේ. හැමෝගෙම ආයිසරක් කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. ඇත්තට බෑන්ක් ගත්තොත් එම් බෑන්ක් නම් ඔයගොල්ලන්ට පේන ඇති බෙයා පැත්තට තමයි ගියේ. බෙයා තවමත් අදත් සෙලින් එකක් තමයි ගිල තියෙන්නේ. වොලියුම් එක වැඩි වුණාට ලොකු ටිකක් ටික සාමාන්‍ය වොලියුම් එකකින් සෙලින ගතියක් තියෙනවා. නෙගටිව් ට්‍රෙන්ඩ් එකක් තමයි බෑන්ක්ස් වල තියෙන්නේ. අපි top 10 gainers ලාට ගියත් top 10 gainers ලා ගේන් නම් අපිට ලොකු බරක් නැහැ. සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් ඇවිල්ලා තියෙනවා. පීජෙත් එක සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් වැඩිපුර තිබ්බා. ඒ වගේම තමයි top 10 losses ලා ගත්තොත් එහෙම පැප් එක තියෙනවානේ, කේ සෝන් තියෙනවා. ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. වැදගත්මකට යන top 10 share volumes. top 10 share volumes ලා ගොඩක් පේන ඇති bill ලොකුවටම pay කරලා තියෙනවානේ. අපි bill වලට පොඩ්ඩක් ගිහින් බලමු.
අතකද මේක ගැන අපි ඉතින් වීඩියෝ එකකුත් කරලා තිනවා ඔයගොල්ලෝ ඩීටේල් බලන්න මේ ටොප් අපි අන්තිමට මේක අපේ එන්ඩ් ස්ක්‍රීන් එකට දාන්නම් ඔයගොල්ලන්ට අපි කරපු වීඩියෝ එකක් තියෙනවා බිල් ගැන බිල් බිල්ෙද්ද දෙයියෙද්ද කියලා ඔයගොල්ලෝ ඒවත් කියලා බලන්න ඇත්තටම මේ ගැන අපි හුඟක් ඇනලයිස් කරලා තිනවා ඉතින් මේ අපි දැන් අද බයි සෙල් කරන්න කියන්නේ මේ හුඟක් අඩුවට තියෙන කාල තමයි අපි පෙන්නුවේ මේකේ තියෙන ප්‍රොෆිට් බෙනිෆිට් ගැන ඒතකොට මේක ඔයගොල්ලන්ට පේන හැටි රුපියල් 4ට වැටිච්ච ෂෙයා එකක් දැන් අද වෙන රුපියල් 6කට ගිහිල්ලා දැන් මේක 4ට වගේ කවුරු හරි බයි කරපු කෙනෙක් හිටියනම් අද වෙනකොට 50ක ප්‍රොෆිට් එකක් තියෙනවා 1 මිලියන් ගත්තා නම් ආගේ 1.5 මිලියන් වෙලා එන්න බලන කාලේ. කවද පෙබ්‍රවාරි 28 තිබ්බේක මේයි අද මේයි නෑනේ නේ. දැන් මාස දෙකක් විතර ඇතුළත මේවා තමයි ඕගොල්ලන්ට කොටස් වල බල සල්ලි මවන නම් මවන්න පුළුවන් ෂෙයාස් ඉතින් බලන්න. අද අපි බයි සෙල් කරන්න කියන්නේ. හැබැයි ඕගොල්ලෝ මේවා හොඳට බලාගෙන ඉඳලා මේවා ෆයිනෑන්ෂියල් අතර මේ හොඳට අඩු වෙලා තිබ්බ කාලෙක ගත්තා නම් එහෙම වැඩි වෙලා තිබ්බ කාලවල ඉගෙනන්න පුළුවන්. එතකොට පේනවා ඇති මේ වොලියුම් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බයි හුක් එකක් වැඩිලා තියෙනවා. මෙතනින් මේ ඕවර්බෝට් අවස්ථාව කඩාගෙන ගිහලා තියෙනවා. OBV හොඳටම හොඳයි. OBV එක උඩට මෙනවා. ටෙක්නිකලි ගස්තොත් බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. LOFC ඊළඟට ඉන්නවා. LOFC එකත් අපි පොඩ්ඩක් බලමු. LOFC ගත්තත් ඉතින් බිල් වගේම තමයි ඔයගොල්ලන්ට පේන තියෙන්නේ ලොකු ගාණක් කඩාගෙන යනවා ඉතින් ඔක්කොම හැම පැත්තම ගත්තොත් බුලිෂ් ට්‍රෙන්ඩ් තමයි තියෙන්නේ ඊට පස්සේ අපි බලමු අගස්ටාත් කාගේද මෙයාගේ ෂෙයා එකක් ඒතර ඔක්කොම ඉෂාරණායක කරගේ ෂෙයාස් පොඩ්ඩක් උඩ යන ගතියක් අපිට පේනවා SMB ලීසින් එක තියෙනවා මං අනික් කරලා නැහැ කොටකල ප්ලාන්ටේෂන් ඔයගොල්ලන්ට පේනවා ඇති කොට උඩ ගිහිල්ලා තියෙනවා සිංග වැඩිලා තියෙනවා ඒ වගේම LLC ජෙනරල් ඉන්ෂුරන්ස් අපි ඕනම් අගස්ටා බලමු අගස්ටා කියන්නේ ෆර්ටිලයිසර් කම්පැනි එකක් ඈ මේකත් අයිති ඉෂාරණ නායකකාරට අගස්ටා එකේ පොඩ්ඩක් ෂෙයා එක වෙන ඔකටම වැඩි ෂෙයා එකකට ගත්තා එක්ස් එක ගත්තනේ සමාවෙන්න ගස්ටාගේ වෙනත් මේ කාලයකට පස්සේ තමයි ලොකු වොලියුම් එකක් පැතුණු දැන් මේ මේවත් රුපියල් 6 වගේ තිබ්බේ තමයි අරට ගිහින් තියෙන්නේ. ඒතර මෙතනින් පස්සේ ලොකු වොලියුම් එකක් ඇහිලා තිනා මේ ඔක්කොම ගත්තොත් එහෙම අප්වර්ඩ් ට්‍රෙන්ඩ් තමයි තියෙන අගස්ටාවල. ටොප් 10 ටර්නඕවර්ස් ගත්ත තුලින්ම බිල් එක තියෙන LFC කැපිටල් ඇලයන්ස් අද අඩු වෙලා තියෙනවා. මේකේ ඩිවිඩන්ට් එකක් දුන්නා අද දන්න එක්ස්ට්‍රා ඩේට් එක මට මතක නැහැ කවුරු ඉන්නවද කමෙන්ට් එකක් දෙන්න CIC ඒ වගේම කියලා තිනා සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් එකක් පොඩ්ඩක් සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් උත් බලමු මේක අතර මොකද දන්නා PVC ජලනල වලට අදාළ මේකත් රුපියල් 89 වගේ තිබ්බ එකක් දැන් 134ට වගේ කියලා තිනා මේකේ තව බයි හුක් ඇදලා තිනා ඒ වගේම පොසිටිව් පැත්තට තමයි තියෙන්නේ ඒ වගේම තව මොකක්ද මේ වැඩිලා තියෙන්නේ ඩොල්පින් හොටෙල් වැඩිලා තිනා LMF ලංකා මිල්ක් ෆුඩ් මේක අපි ඊයේ පෙන්නෝනේ සම්පත් එක අඩු වෙලා තිනා ඒ වගේම LOLC පොඩි කාණකින් වැඩි වෙලා තිනවා දැන් ඉතින් අපි පෙන්නනනම් මේ ඕනවයිස් ඇයි අපි බලන්න කියලා සමහරු කියනවා මේවා වැඩක් නැහැ කියලා ඕගොල්ලන්ට මේවා වෙනම පෙන්නනද මොකද කියලා මේ හේලිස් ඉතින් වැඩිලා තිනා හේලිස් වැඩි වෙන ඉතින් බලපාන්න පුළුවන් අර නිවුස් එක තමයි HAYL අපි බලමු පොඩ්ඩක් අපේ මිනිස්සු ඉතින් ඒ වගේ නිවුස් එකක් ආවම ගන්නවා ඉතින් අපි දැන් මේක හොඳින් ඉඳ ගන්නද නරක ඉඳ ගන්නද කියලා නිවුස් එකක් ආවම මේ සාමාන්‍යයෙන් ගන්නවා මේක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් අපි කියන්නේ බයිසල් රෙකමෙන්ඩේෂන් නැහැ මම පෙරදී දැන් මේ අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා හේලිස් වැටෙන්න ගියේ එක පල්ලෙහාට ගියේ එක අපව පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා එතකොට 84 කින් ගිහිල්ලා තියෙනවා ලොකු කාණකේ අනික කණන් අපි ලොකුට නැහැ ඒතකොට පේනවා ධම්ම කියලා ලොකු ඩොමිනේට් කරන්නේ නැහැ කියලා හරි ජයවර්ධන ගත්තොත් එමේ හරි ජයවර්ධනගේත් මඩොල් සීමා ප්ලාන්ටේෂන් ඉතින් මේ උඩ යනවා පාල යනවා ඉතින් අපි එයාගෙත් ලොකු අපිට වෙනසක් පේන්නේ අපි ඇනලිසිස් එකක් විතර බලනවා මේ ඕවර් ඕල් බලන. ඒකට පේනවා තිය හැබැයි අද්දෙහිගේ පොඩ පොඩ වැඩි වෙන ගතියක් තියෙනවා නම් මොකද එකපාර වැඩි ආද යන ෆුඩ් ඇන් බේවරේජ් වැඩි වෙන. ඒතර ඕවර් ඕල් සෙක්ටර් එකක් විතරක් බලනවා ඔකල දැක්කද ෆුඩ් ඇන් බේවරේජ් වැඩි වෙනවා ඒත් එක්ක ඉතින් මේ කම්පැනි ටිකක් වැඩි වෙනවා ඉතින් ඒවට හේතු ඉතින් ඕගොල්ලෝ බලන්න. දන්නවනම් කමෙන්ට් කරන්න. දැන් දාන්න මම දන්නේ නැති ඉතින් දැන් මම ඉගෙන ගන්නවා ඉතින් මම දන්නේ නැති ඉතින් තමයි අහන්නේ දන්නවද මම දන්න දේවල් කියනවා එතකොට වෙන්න බාන ඉතින් මම කිව්වා වගේ ඔයාලට පේනවාද නේ ඉෂාරක ගත්තොත් එමෙ ඉතින් ඉෂාර තමයි අද දවසේ ඩොමිනේට් කරන්නේ ඉෂාර තමයි පොර එතකොට අද ඉෂාරගේ ෂෙයාස් ඔක්කොම වැඩිලා තිනවා මම මේ බිල් එක මෙච්චරකින් අගස්ටා LLC බ්‍රවුන්ස් බ්‍රවුන්ස් ගිහිලා දිනා කියද පහකින් සීල් පහකින් ගිහිලා දිනා බ්‍රවුන්ස් එතකොට ආපු ගස්තෙන් ප්ලාන්ටේෂන් එක 4.9 එකකින් එතකොට දැන් ඉෂාරගේ අපි ඊයේ තොක්කේ ඉෂාරගේ
මේ වගේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම අශෝක් පත්‍රගේ සභාපති වෙලා ශ්‍රී ලංකන්න යනකින් බොඩලන්න බැරිනකොට එයාගේ ෂෙයාර්ස් පොඩ පොඩ අඩු වෙන ගතියක් ඉතින් අපි දකිනවා. අපි ඒ නරකයි කියලා කියන්නේ. ඉතින් අපි දකින්නේ මේ ලෝකේ තියෙන නිවුස් තමයි අපි දිහා බලලා කියන්නේ. ඒක වෙනම අපි මවලා කියන්නේ. ඉතින් මේ දවල් ටික තමයි කියන්නේ තියෙන්නේ. මම හිතනවා අද අපි නිවුස් එක හොඳටම කලායි කිරිවිලා. එහෙනම් සියලු දෙනාටම ඉල්ලනවා අන්තිමට කමෙන්ට් එකක් දාලා එන්න යාළුවනේ. සියලු දෙනාටම පුස්සපන්.